हेलो माय डियर स्मार्ट लर्नर्स मुलिम में 2024 අවුරුද්ද ඔයාගෙ සියලුම යහපත් පැතුම් සියලුම යහපත් අරමුණු ඉටු කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සහයෝගය සහ ආලෝකය නොඅඩුව ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද අපි රීකැප් නැවත බැලීමක් කරන්නයි හදන්නේ 2023 දී අපි කතා කෙරුව පාඩම් ගැන මේ රීකැප් කියන්නේ රීකැපිචුලේට් කියන වචනයේ කෙටි යෙදුමක් හරියට නිකන් රෙෆ්‍රිජරේටර් කියන වචනයේ කෙටි යෙදුමක් විදිහට අපි ෆ්‍රිජ් කියලා භාවිතා කරනවා වගේ රීකැපිචුලේට් වචනයේ තේරුම ගැන කියනවා නම් සාරාංශයක් විදිහට නැවත සඳහන් කිරීම කියලා කියන්න පුළුවන්. හරි. අපි බලමු අපි මොනවද මේ Smart Learning Curves YouTube channel එක හරහා මුල ඉඳන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තෙන් හිටිය අය වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා 2023 අවුරුද්දේදී. පළමුවෙන්ම අපි English alphabet ඉංග්‍රීසි හෝඩිය කියලා දීලා තියෙනවා. ඉංග්‍රීසි හෝඩියට අකුරු 26ක් තියෙනවා. ඒකේ කැපිටල් ස්වරූපයේ අකුරු සහ සිම්පල් ස්වරූපයේ අකුරු තියෙනවා. ඒ අකුරු ලියන්නේ කොහොමද? ඒ අකුරු වලට අදාළ ශබ්ද, ඒ කියන්නේ උච්චාරණය කරන ආකාරය බොහෝ ප්‍රමාණය මූලිකව දැනගන්න අවශ්‍ය තරම් කතා කරලා තියෙනවා. ඊළඟට කැපිටල් අකුරු භාවිතා කරන අවස්ථා කිහිපයක් ගැන කතා කරලා තියෙනවා. කිහිපයක් කියලා කියන්නේ ආදුනිකයෙක් විදිහට ඔයා දැනගත යුතු තරම් ඔයාට වටහා ගත හැකි මට්ටමින් කතා කරලා තියෙනවා. ඊළඟට nouns නාම පද. ඒ යටතේ pronouns, common nouns සහ special nouns කියලා නාම පද වර්ග තුනක් ගැන අපි කතා කරා. නාම පද පාඩම් කරගන්න ලේසි ක්‍රම ගැනත් අපි කතා කරා. මේ සියලුම පාඩම් වල links description box එකේ සහ පළමු comment එකේ දාලා තියෙනවා. ඔයාට මගේ හැරුණු කොටස් තියෙනම් එහෙම නැත්නම් මුල ඉඳන්ම බලන්න අවශ්‍ය පාඩම් තියෙනවා නම් අදාළ link එකෙන් ගිහින් බලන්න. ඊළඟට articles ගැන ටිකක් දීර්ඝව අපි කතා කරලා තියෙනවා. a an the සහ the භාවිතය ගැන කතා කරලා තිනවා උදාහරණ සහිතව. ඒ වගේම uncountable සහ countable nouns ගැනත් අපි මේ පාඩම තුලදීම කතා කළා. ගණන් කළ හැකි සහ ගණන් කළ නොහැකි නාම පද countable nouns සහ uncountable nouns. ඊට පස්සේ අපි කතා කරේ pronouns ගැන. pronouns කියන්නේ මොනවද? එතකොට forms of pronouns, pronouns වල ස්වරූපයන්. pronouns වල ස්වරූපයන් පහක් තියෙනවා. ඒ ස්වරූප පහ උදාහරණ සහිතව ටිකක් දීර්ඝව අපි කතා කරලා තියෙනවා. ඊළඟට ඉතාම වැදගත් පාඩමක් singular and plural nouns. ඒකවචන හා බහුවචන නාම පද. ඉංග්‍රීසි භාෂාවේ nouns තියෙන, ඒ කියන්නේ ප්‍රකෘති ස්වරූපය singular ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ඒ කිව්වේ ඔයා ඩික්ෂනරි එකකින් නාම පදයක් බැලුවොත් එතන ඒ නාම පදය තියෙන්නේ singular ස්වරූපයෙන්. එතකොට ඒ singular ස්වරූපයෙන් තියෙන නාම පදවල බහුවචනය plural එක අපි හදාගන්න ඕන. මේ පාඩම පුරාම අපි කතා කළේ ඒකවචන වලින් බහුවචනය හදාගන්න ක්‍රම ගැන. මේ පාඩම හරහා ආදුනිකෝප අලුත් ඉංග්‍රීසි වචනත් සෑහෙන ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඇති. ඊළඟට adjectives නාම විශේෂණ පද. adjectives හැඳින්වීමක් කරලා
adjectives ආකාර තුනක් යටතේ කතා කරලා තියෙනවා ඔබට මතක තියාගන්න ලේසි වෙන්න උදාහරණ සහිතව adjectives එක්ක noun එකක් සම්බන්ධ වෙලා තියෙනකොට ඊට ඉදිරියෙන් articles යොදන්නේ කොහොමද කියලාත් අපි කතා කළා that this those these කියන වචන ගැනත් ප්‍රමාණීය දක්වන adjectives ගැන ආකාර තුනක් යටතේත් මේ යටතේ අපි කතා කළා little a little few a few මේ වචනවල තේරුම වෙනස් වන ආකාරය ගැනත් අපි කතා කළා ඊළඟට adjectives list එකක් තේරුම එක දීලා තියෙනවා මෙතනදී adjectives එක nouns යොදාගෙන උදාහරණ සහිතව තමයි කතා කරලා තියෙන්නේ adjectives සහ nouns හුඟක් ප්‍රමාණයක් මේ හරහා ඔබ අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඇති මෙතනම කතා කරා සමහර adjectives වලට තේරුම් එකකට වඩා තියෙන බව අවස්ථානුකූලව ඒ adjective එකේ තේරුම වෙනස් වෙන්න පුළුවන් කියලා අපි උදාහරණ සහිතව කතා කළා ඒ වගේම මේ adjectives list එක දුන්නේ විරුද්ධ පද list එකක් දෙන ආකාරයෙන් උදාහරණයක් විදියට close far close අසල far කියන්නේ දුර careful careless පරීක්ෂාකාරී අපරීක්ෂාකාරී එතකොට ඒ විදිහට දුන්නේ වඩ පාඩම් කරගන්න ලේසි වෙන්න සහ මතක තියාගන්න ලේසි වෙන්න adjectives වලට පස්සේ අපි prepositions ගැන කතා කළා prepositions හැඳින්වීම අපි කතා කළේ කොටස් තුනක් යටතේ ඒ වගේම prepositions වර්ග 6ක් ගැන අපි කතා කළා single prepositions double prepositions ආදී වශයෙන් ඊළඟට place time and moments කියලා කොටස් තුනක් යටතේ තමයි අපි දීර්ඝව prepositions ගැන කතා කළේ උදාහරණ සහිතව රූප සහිතව තේරුම් ගන්න පහසු වෙන්නයි මේ prepositions පාඩම අපි ඔයාලට කියලා දුන්නේ place යම් දෙයක් තියෙන ස්ථානය එහෙම නැත්නම් යම් කෙනෙක් ඉන්න ස්ථානය ගැන කියන්න අපි භාවිතා කරන prepositions ගැන මේ යටතේ කතා කළා time කාලය ගැන කියද්දි භාවිතා කරන prepositions ඒ කියන්නේ නිවාඩු දවසක් ගැන කියද්දි උදෑසන සවස රාත්‍රිය ගැන කියද්දි මාසයක් අවුරුද්දක් එහෙම නැත්නම් දවසක් ගැන කියන්නේ කොහොමද ඒ කියන වෙලාවට prepositions භාවිතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ වැදගත් කරන හුඟක් අපි මේ පාඩම ඇතුලේ කතා කළා ඔයා මේ පාඩම හරහා භාවිතයට වැදගත්ම prepositions සෑහෙන ප්‍රමාණයක් පාඩම් කරගන්න ඇති ඊළඟ පාඩමේ ඉඳන් අපි කතා කළේ වර්තමාන කාලයේ ඉතාම සරල වාක්‍ය හදන හැටි am is are භාවිතා කරලා සරල වාක්‍ය හදන්න නැතර්ථේ වාක්‍ය හදන්න ප්‍රශ්න හදන්න සහ ඒ ප්‍රශ්න වලට කෙටි සහ දීර්ඝ පිළිතුරු දෙන්නත් අපි මේ පාඩම් වලදී ඔයාට කියලා දුන්නා මේ පාඩම් වලදී මේ පාඩම් වලට කලින් අපි ඉගෙන ගත්ත nouns adjectives prepositions ආදි සියල්ලම වගේ sentence එකක් ඇතුලේ වාක්‍යයක් ඇතුලේ යොදාගන්නේ කොහොමද කියලත් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති මේ විදිහට ඔයාට වාක්‍ය හදන්න කියලා දෙන පාඩම පටන් ගත්ත ගමන්ම වගේ අපේ YouTube channel එකේ quiz zone කියලා වෙනම category එකක් open කරලා ඔයාට ඔයාගේ දැනුම ඔයාටම පරීක්ෂා කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් exercise එකක් අභ්‍යාසයක් අපි ලබා දුන්නා විනාඩි 2ක 3ක වගේ. හැබැයි අවාසනාවට මේ videos view කරලා තිබුණේ නෑ හුඟක් අය. හරි. ඊළඟට අපි contractions සංක්ෂිප්ත කිරීම කියන්නේ කෙටි යෙදුම් short forms ගැන කතා කළා. අපි ඒ වෙද්දි ඉගෙනගෙන තිබුණු වාක්‍යවලදී යොදා ගන්න පුළුවන් වෙන contraction ගැන තමයි අපි කතා කළේ. ඒ හරහා ඒ කිව්වේ contractions භාවිතය හරහා
वा इंग्लिश कथा कराती ठीक वे गेम कथा कराने हकीवेन विधिय गेन अभी कीला दुन्ना इतने दी एक वाक्य कट यानी एक सेंटेंस एक कट कंट्रैक्शंस एक कट वादा योदा गाने ने कीला वाक्य क अगट अफर्मेटिव कंट्रैक्शंस योदा गाने ने कीला अभी इगन गाता ईलंगट क्वेश्चन टैग्स केन तमाई अभी इगन गाते यम देख कीला नेद कीला हाने क या लसनाई नेद अने वगे आगने इन्न किना अपी कियन दे अनुमत कराई कियला अपी हितन वेलावट तमाई में क्वेश्चन टैग्स योदा गन्ने इतन दी हंड उस्पात किरीम करान्ने ऐ आदि वशेन अपी तव दूरटात कता कल्ला तियनवा इलंगट दे कियन वचने इन्नवा तियनवा कियन तेरुम दिन में दे कियन वचने योदागेन वर्तमान काले सरल वाक्य सकस करने को हमद इलंगट नेत आर्थे वाक्य सकस करने को हमद कीला अपि कथा करला तियनवा देया कीन वचने एक सिंगुलर नाउंस प्लूरल नाउंस अनकाउंटेबल नाउंस योदागेन वाक्य हदन विधिय गेन उदाहरण सहितव अपि कथा करा अपट में देय कीन वचने भाविता कला प्रश्न हदन हटि कथा करने पाठ मगैरिला तीनवा देदा स्विस्तुने दी इधर ये दी ये पाठ मोर ओबटा रंग इन्नम एक गुड़ाकलोक पाठ मानवे पुंची पाठ मा इलंगटा पे कथा करे इंग्लिश एंग वेलाव की इन्ह है ठीक है ना एक नाम गक वेदगत पाठ मक हरि अपि हितनवा देदा स्विस्तुना उरुदे मैं कुड़ा पाठम प्रमाणे हरा वो या गत देनु मना कुड़ा एकाक निवे कियला ආදුනිකයන් සඳහා ඉංග්‍රීසි කියලා කියුවට බිකිනර් ලෙවල් එකට අදාළ ඒවා විතරක් නෙවෙයි සමහර තැන්වල ඔබ ඉන්ටර්මීඩියට් ලෙවල් පාඩම් පවා මේ පාඩම් තුල ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේ පාඩම්වල කියලා දීලා තියෙන සමහර කරුණු නොසලකා හරින්න එපා. එහෙනම් අපි මේ 2024 අවුරුද්දේ තව දුරටත් ඉංග්‍රීසි ස්මාර්ට් විදිහට ඉගෙන ගමු. මේ වීඩියෝ දිගටම බලන්න ඔයා කැමතිනම් අපේ Smart Learning Curves YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. අලුත් පාඩමකින් සතියන්තයේදී අනිවාර්යෙන් අපි මුණ ගැහෙමු. ඔබට ජයග්‍රාහී සුබ නව වසරක් වේවා. Thank you.